සජිත්, විද්‍යාව නැති තැන මිත්‍යාව පැතිරෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ වීඩියෝ එකක් අපි පෞගේ දවසක YouTube එකේ ෂෙයා වෙනවා දැක්කා. විවිධාකාර මතධර්ම මිනිස්සු ඉන්නවා. හැබැයි මිනිස්සේ කිව්වා මාළු හදනකොට අපි මාළු හැදුවොතින් අපි අන්තෙනම දුප්පත් වෙලා නැත්තරම නැති වෙලා පාරට හැදෙන තත්ත්වයකට පත් වෙනවා කියලා. ඔයා මොකක්ද ඒ වගේ වීඩියෝස් නැත්නම් ඒ වගේ මතයක් සඳහා වාදක් කරන ප්‍රතිචාරය? ඔව්, දැන් මම එහෙනම් බලනවා මම දැන් අවුරුදු 8ක් 10ක් 30 ඇති කරන වෙන අපිට අද මේ වීඩියෝ එක මෙතන නෙමෙයි අර පාරේ නම් තමයි කරන්න තිබෙන්නේ. ඉතින් ඒ වගේ තමයි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ වගේ මත ඉදිරිපත් කරන එක ඇත්තටම මත්ස්‍යෝ ඇති කරන පුද්ගලයෝ සමූහ විදිහට අපි ලංකාවේ ගොඩාක් පිරිස් ඉන්නවා. මේ ඔස්කා මත්ස්‍යෝ වෙන මත්සු මාළු වර්ග ඇති කරන. ඉතින් අපි ඒ පුද්ගල විදිහට ගොඩක් කනගාටු වෙනවා. ඒ වගේ මත මේව කරන එක මම ඉස්සෙල්ලා කිව්වාගේ කවදාවත් දැන් ගොඩක් අපි අතපසු වීම නිසා මාළුවට අනතුරක් වෙනවා මිසක් අපේ අපිට කවදාවත් මාළුවෙක්ගෙන් අනතුරක් ඒ වගේම අපහසුතාවයක් වෙලා නැහැ. කවදාවත් පාරට වැටෙන්නේ ඒ වගේ දේවල් නිසා. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ ඒ වගේ මත නිර්මාණය කරන්න එපා. මේවා ඉස්සරින් දා තිබ්බ මත නෙමෙයි, මේ අලුතෙන් නිර්මාණය වෙලා හදන මත. මේවා නිසා ඇත්තටම අලුතෙන් මේ මාළුවෙක් ඇති කරන ටැංකියක් ඇති කරන් ටැංකියක් හදන්න ගෙදර කල්පනා කරන කට්ටිය පවා පොඩක් පසුබට වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔව්. ඒ වගේම තවත් අපිට කියන්න තියෙන කාරණාවක් තමයි මාළු ගැන ඒ වගේ මිත්‍යා මත නරක පැත්තට නෙමෙයි අපි ඒව බලාගන්න අපිට හොඳ පැත්තට ගන්න පුළුවන් මොනවද කියන. ඉතින් ඇත්තටම දැන් අරවානා ෆ්ලවර් හෝන් වගේ ඇතික මාළු ඇති කරන එක ගොඩක් ගෙදරට සුබයි කියලා තියෙනවා. සාමාන්‍ය ජපානය වගේ රටවල් වල ඒ මිනිස්සු ගොඩක් ඉතින් අර ඉදිරියට යන්නේ නිසා අපේ මොකක් හරි මිත්‍යා මතයක් අවද ලංකාව මෙහෙ තියෙන ජපානය මෙහෙ තියෙන. ඉතින් ඒ වගේ පුදුගුණලා ජපානය අඩුයි. එහෙනම් තමයි ජපානය මෙතන තියෙන්නේ. අපි තමයි පොසිටිව් මිත්‍යා මත නෙමෙයි අපේ රටවල ඩිවලොප් වෙන්නේ, නෙගටිව් මිත්‍යා මත තමයි. ඒ පැත්ත තමයි ඉතින් ගොඩක් අපි කනගාටු වෙනවා. ඒ වගේ දේවල් අහන්න ලැබෙන එක මේ වගේ දිනු සමාජයක. ඉතින් අපි සත්තුන්ට ආදරය කරන එක කට්ටියක් විදිහට, අපි සුරතලුන්ට ආදරය කරන කට්ටියක් විදිහට පෙට්ටෝක් එකේ පණ විදිය තමයි මිත්‍යා මත පස්සේ යන්න එපා. තව ටික කලකින් ඒ කියපු මනුස්සයට ප්‍රෙෂර් නැගලා ડોක්ටර් කියන්නේ බෝ මාල්ට එක තියා බලන් ඉන්න අනිවාර්යයෙන් මේකෙන් ඔයාගේ මනස ටික කූල් ඩවුන් වෙයි කියන එක. ඒකයි ඉතින් එයාට තා ළඟ දවස ගහන්නේ. ඉතින් කොහොනක් කමන්නේ අපිට කියන්න තියෙන්නේ ඒක මාළු හදනකොට දුප්පත් වෙනවා නම් පෙට්ටෝක් බලන ඕගොල්ලොන්ට අපිට මේ ඕගොල්ලොන්ට මේ වැඩසටහනක්වත් ගේන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ පාර තමයි සජිත් කිව්වා වගේ කරන්න වෙන්නේ.